අයිබෝන් ගයිස් මගේ මේ වගේ පළවෙනි නිර්මාණය මේ මේක ඔෆිස් ටේබල් එකකට වගේම කාමරයක අලංකාරයට gedara අලංකාරයට තියන්න පුළුවන් ගොඩක් දෙනාගේ ඇහැ ගැටෙන නිර්මාණයක් කියලා මට හිතන්න පුළුවන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන්නේ බොක්ස් එකක් තියෙන්නේ බොක්ස් එකක් තියෙන්නේ නමුත් මේකේ ලොක් එකක් පේන්න නැහැ කොහෙවත් කියන්නේ කොහෙන් බැලුවත් කොහොම try කරත් මේක අරින්න ගොඩක් මොලේ කල්පනා කරොත් නම් අරින්න පුළුවන් නමුත් මේක මේ මම තැනක මේ ලොක් එකක් පේන්න නැහැ පේනවද මේක box එකක් කියලා කියන්න පුළුවන් නමුත් මේකේ මේ කොහෙවත් ලොක් එකක් අරින්න තැනක් හොයන්න නැහැ එතකොට අපි බලමු මේක කොහොමද අරින්නේ එතකොට මේක කොහොමද හදන්නේ කියලා අපි කතා කරමු වීඩියෝ එක ස්කිප් නොකර බලමු ඉස්සරහට මේක ගත්තම කොහෙවත් ලොක් එකක් පේන්නේ නැහැ නමුත් කොච්චර අතින් ඉස්සුවාට ප්‍රෙස් කරාට කැරකුවාට කොහෙවත් ඇරෙන්නේ නැහැ එතකොට වටේම බලමු වටේම ලොක් එකක් කියලා හොයන්න නැහැ නමුත් අතින් අරින්න තියෙනවා එතකොට මේ ඇතාගේ පිටිපස්සේ කකුල තියෙනව නේද පිටිපස්සේ කකුල ළඟින් පොඩ්ඩක් එහාට කරන්න තියෙනවා අපේ ඉදිරි පැත්තට තල්ලු කරන්න තියෙනවා ඉදිරි පැත්තට තල්ලු කරාම මේක ලේසියෙන්ම ඇරෙනවා එහෙනම් කොහොමද මේක ලොක් වෙන්නේ මෙන්න මේ තියෙන චූටි කෑල්ල තියෙනව නේද ඒ කෑල්ල ඇතාගේ පිටිපස්සේ කකුල මේ පැත්තට කරනකොට කෑල්ල එළියට එනවා එතකොට ඒක එහාට කරනකොට ආයි කෑල්ල ඇතුළට යනවා එතකොට අපි බලමු මේක කොහොමද හදන්නේ මෙහෙම කරපුවම ලොක් වෙනවා හොඳටම ලොක් වෙනවා ඒක ඊට පස්සේ ආය හොල්ලන්නවත් බෑ ඇරෙන්නේ නැහැ හරි එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා මුලින්ම ලෑලි කෑල්ලක් හෝ මොකක් හරි ලී කෑල්ලක් අහක දාන ලී කෑල්ලක් අරගෙන මේ වගේ ලස්සන අලංකාරවත් නිර්මාණයක් ඉස්සලා හදා ගන්න ඕනේ. ඇතෙක්ම වෙන්න ඕනේ නෑ. මොකක් හෝ හතරස් කොටු ලී කෑල්ලක් හරි කමක් නෑ. ඊළඟට කරන්න තියෙන්නේ අඟල් එකහමාරක විතර ඝනකම ලෑල්ලක් අරගෙන මේ වගේ Tamanට කැමති සයිස් එකකින් ඕනම සයිස් එකක් ගන්න පුළුවන් කැමති සයිස් එකකින් මේ විදිහට හතරස් කොටුවට හෝ රවුමට හෝ අපි සිදුරක් හදා ගන්නවා ඒක ලස්සනට පින්ෂින් කරලා ඒ විදිහට සිදුරක් හදා ගන්නවා ඊට පස්සේ මේකට වහන්න පියනක් ඕනේ ඊට පස්සේ ඒකට වහන්න පියනක් විදිහට ඊට වැඩිය ඝනකමින් අඩු සාමාන්‍යයෙන් අඟල් භාගයකට වැඩියෙන් ගත්තර කමක් නැහැ මේ විදිහට මස පොඩ්ඩක් තියෙන විදිහට ලෑල්ලක් අරගෙන ඒකට හොඳට වැහෙන විදිහට හොඳට සීල් වෙන්න වැහෙන විදිහට පියනක් හදා ගන්න ඕන ඉන්පසු අපි සදාගත් නිර්මාණය මේ විදිහට තියලා මාක් එකක් දා ගන්නවා හරියටම ඒකට සෙන්ටර් වෙන විදිහට අතරස් කොටුවක් හෝ කුමන සංකේතයක් දාගෙන ඉවරලා ඒ කොටුව එහා පැත්තෙන් මතු වෙනකන් අපි සිදුරු කරගත්ත බොක්ස් එකේ මේ පැත්තෙන් මතු වෙනකන් විද ගන්නවා ඊට පස්සේ අපි ඒ සිදුරට හරියන ආකාරයට සෑල්ලුවෙන් එහා මෙහා යන්න ගොඩක් ප්ලේ එකක් නැතුව ලීයක් හදා ගන්නවා ඉන්පසු අපි සදාගත් ලී කෑල්ල සිදුර ඇතුළට දාලා මේ විදිහට ලීය දෙපැත්තෙන් හරියටම අපිට ඇහැට පේන විදිහට මාක් එකක් දාගෙන ඒ මාක් එකෙත් හරි මැදින් මෙන්න මේ විදිහට දිගටිව සිදුරක් විද ගන්නවා ඉන්පසුව සදාගත් සිදුරු දෙකේම
හරි මැදින් ඇලයිමන්ට් එකට ලෑල්ලේ අනිත් පැත්ත දක්වාම රේඛාවක් ඇඳ ගන්නවා. ඉන්පසු අපි විදගත් දිගටි සිදුරේ කෙළවරේ සිටම සෙන්ටිමීටර් 3ක් විතර තියෙනවා මාක් එකක් දාගෙන එතනිනුත් සිදුරක් විද ගන්නවා. ඉන්පසුව ට්‍රේඩ් භාගයක් පමණක් තියෙන ඇණයක් අරගෙන මෙන්න මේ විදිහට අපි සදාගත් ලී කෑල්ල ඇතුළට දාලා එකේ මාක් එකක් දාගෙන ඒ මාක් එක ඇණේ සයිස් එකට විද ගන්නවා. ඉන්පසුව ඇණේ ට්‍රේඩ් කරකවල පොට හදා ගන්නවා. ඉන්පසුව අපි සදාගත් ලී කෑල්ල නැවතත් සිදුර ඇතුළට දාලා මේ විදිහට ඇනේ දාලා අනික් පැත්තෙන් මතු වෙනකම්ම ට්‍රේඩ් කරකවා ගන්නවා. උඩට මතු වුණ ඇනේ තුඩේ තින්ත සුවල්පයක් කාලේප කර ගන්නවා. ඊට පස්සේ අපි සදාගත් නිර්මාණය අවශ්‍ය තැනට ස්ථානගත කිරීමෙන් ඇනේට අවශ්‍ය හරිම පොයින්ට් එක මාක් එකක් දාගන්න පුළුවන්. ඉන්පසුව අවශ්‍ය තරමට ඇනය කරකවා තද කරගන්නවා. දැන් අපිට ඕනේ පියනට අවශ්‍ය කරන සිදුර විදගන්න. ඒකටත් කරන්න ඕනේ තින්ත සුවල්පයක් අරගෙන ලොක් එකේ ආලේප කරලා පියන මේ විදිහට තියනවා. තියලා අපි ඇතාව ඉදිරියට තල්ලු කිරීමෙන් අපිට අවශ්‍ය පොයින්ට් එක හරියට මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ කුමක් හෝ ආයුධයක් අරගෙන ඒ සිදුර අපිට අවශ්‍ය තරමට විද ගන්නවා. දැන් අපි කළ යුත්තේ පියන වැසූ පසු ලොක් එක හරියට සෙට් වෙනවද කියලා බලන එක. ලොක් එක හරියට සෙට් වෙනවා නම් පියන අනිත් පැත්තට සරණේරුවක් හයි කරගන්නවා. හයි කරලා අවශ්‍ය පරිදි අවශ්‍ය ෆිනිෂින් එක එනකන් වැලි කඩදාසියකින් හෝ ග්‍රයින්ඩරයකින් මෙම නිර්මාණය සකසාගෙන හොඳට පොලිෂ් කරලා අලංකාරව තැබීමට සුදුසු විදියට සකසා ගන්නවා. එසේම පිටතට පෙනෙන සිදුරු සියල්ලම ලීවල ආධාරයෙන්ම අපි මකා ගත යුතුයි. දැන් ඔබේ යාළුවන් පුදුම කරවීමට, යාළුවෙකුට gift එකක් දීමට මෙම නිර්මාණය භාවිතා කරන්න පුළුවන්. මෙවැනි නිර්මාණ ඉදිරියටත් බලන්න ඔබ කැමති නම් Art with Sura YouTube channel එක subscribe කරලා notification bell එකත් ඔබන්න. වීඩියෝ එක බලපුවා.